ආයුබෝවන් සුබ දවසක් දරුව හැම දෙනාටම ඉතින් අදත් සමත දිල්ෂාන් YouTube ICT නාලිකාවට දරුව හැම දෙනාම සාදරින් පිළිගන්නවා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවය ශ්‍රේණිය ICT හදාරන පුතාලා අනිවාර්යෙන්ම දැනගන්න ඕන ඒ වගේම අදට විතරක් නෙමේ පුතේ පුතාලා කවදා හරි දවසක ජොබ් එකක් කරනකොටත් ඉතාමත් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් ගැන අපි නමින් මේ පාඩම හඳුන්වනවා විද්‍යුත් පැතුරුම්පත් ඉංග්‍රීසි වලින් කියනවා පුතේ අපි මේ පාඩමට ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ් ෂීට් කියලා. දරුවනේ පුතාලා පාසලේ ඉගෙනුම් කටයුතු කරනකොට ඒ ඒ විෂයට වෙන වෙනම පොත් පාවිච්චි කරනව නේද? දැන් නිදසුණක් විදිහට පුතේ පුතාලා චිත්‍ර අඳින්න පාවිච්චි කරනවද කොටු රූල් හරි තනි රූල් පොතක් හරි නැහැ. චිත්‍ර අඳින්න භාවිතා කරන්නේ සාමාන්‍ය සුදු කඩදාසිය. හැබැයි පුතාල සිංහල වගේ විෂයක ලියන්න පාවිච්චි කරනවා මොනවද තනි රූල් පොත. ඒ වගේම ගණන් හදන්න පාවිච්චි කරනවා කොටු රූල් පොත. මෙන්න මේ විදිහට පරිගණකයෙන් අපි යම් කිසි කාර්යයක් කරගන්නකොට ඒ ඒ කාර්යයට ගැළපෙන සොෆ්ට්වෙයාර් එක තෝරගන්න අවශ්‍යයි. පුතේ සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් අඳින්න වගේ නම් චිත්‍රයක් අඳින්න වගේ නම් අපිට පුළුවන් මේ කියන Paint කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ලියුමක් වගේ ටයිප් කර ගන්නවා නම් අපිට පුළුවන් අපි සාකච්ඡා කරා මුලින් මේ Word කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න. මේ Word කියන ඇප්ලිකේෂන් එකෙන් පුළුවන් මොනවද පුතේ අපිට ලිය කියවිල්ලක් නිර්මාණය කරගන්න. ඉතින් මම පුතාලට ගිය සතියේ මේ සම්බන්ධ පාඩමකුත් ගෙනාවා. ඒ වගේම ගණිතමය කටයුතු සිදු කරන්න. පුතාලා සාමාන්‍ය ගණිතයේ කොටු රූල් පොතේ ලියනවා වගේ පුතේ ගණිතමය කටයුතු සිදු කර ගන්න අපිට අවශ්‍ය වෙන මොන මෘදුකාංගද? පැතුරුම්පත් මෘදුකාංග. එහෙනම් අපි ජනප්‍රියම පැතුරුම්පත් මෘදුකාංග විදිහට හඳුන ගන්නවා මොකක්ද පුතේ? MS Excel කියන MS Excel කියන මෙන්න මේ මෘදුකාංගය. මෙන්න මේ මෘදුකාංගය අපි ජනප්‍රියම පැතුරුම්පත් මෘදුකාංගය විදිහට හඳුන ගන්නවා. ඉතින් අද පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පැතුරුම්පත් යනු මොනවාද? පැතුරුම්පතක විශේෂ ලක්ෂණ සහ ඒ වගේම අද මම පුතාලට කියලා දෙනවා ප්‍රගති වාර්තාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ විද්‍යුත් පැතුරුම්පත් පාඩම නම් මම කොටස් දෙකකින් තමයි පුතාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි ඒකේ වැදගත් කොටසක් සාකච්ඡා කරලා අවසන් කරමු. හරි. ඕකේ. දැන් මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ පැතුරුම්පත් යනු මොනවාද කියලා. පුතේ පැතුරුම්පතක් කියලා කියන්නේ බෙන්න මේ වගේ එකද. දැන් පුතාට බෙන්න මේක පේනවද මේ තියෙන ඉන්ටර්ෆේස් එක? දැන් මේකේ කොටු කොටු නේද තියෙන්නේ හරියට පුතාලගේ කොටු රූල් පොත වගේ. එහෙනම් බෙන්න මේ වගේ ෂීට් එකකට පුතේ අපි සම්පූර්ණයෙන් කියන පැතුරුම්පතක් කියලා. එහෙනම් බෙන්න මේකේ තමයි අපිට ගණනය කිරීම කරන්න තියෙන්නේ. ඉතින් කොහොමද මේ ගණනය කිරීම කරන්නේ කියලා පුතාලගේ මේ පෙළ පොතේ තියෙන මූලික කොටස් ටික හඳුනගත්තට පස්සේ අපි ඉගෙන ගමු. මුලින්ම පුතාලගේ පොතේ කියනවා මෙන්න මේ වගේ පොදු මෙවලම් කිහිපයක් හඳුනගන්න කියලා. අර වර්ඩ් වල වගේම මෙන්න මේ අයිකන් එකෙන් අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා නිව් එකට ගිහිල්ලා නව වර්ක්බුක් එකක් ලබා ගන්න. අපි ඕන්න ට්‍රයි කරමු. අපි ඉස්සෙල්ලා මුලින්ම යම්කෝ Excel වලට යන්නේ කොහොමද? අපිට start ගිහිල්ලා Excel කියලා search කරොත් පුතාලට පේනවා මේ Excel කියන එක එනවා. ඒකට click කරාට පස්සේ පුතේ ඒකට click කරාට පස්සේ වෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දෙවනුව එනවා. ඊට පස්සේ යන්න ඒකේ blank workbook තේරුවා නම් blank workbook තේරුවා නම් අපිට වෙන්න මේ කියන Excel ඉන්ටර්ෆේස් එක එනවා. හරිද? මේකෙත් Word වල වගේම home, insert, page layout, formula, data වෙන්න මෙහෙම කියලා tabs කිහිපයක් තියෙනවා. ඒ වගේම පුතාලා අර Word වල ඉගෙන ගත්ත font group එකේ තියෙන font එක change කරන්න බෝල් කරන්න ඉටලික් කරන්න අන්ඩර්ලයින් කරන්න අන්න ඒවට අවශ්‍ය ෆෝමැටින් ටිකක් මෙතන තියෙනවා. ඒ වගේම පැරග්‍රාෆ් එහාට කරන්න දකුණට බර කරන්න වමට බර කරන්න සෙන්ටර් කරන්න ඒකට අවශ්‍ය ටූල් ටිකක් මෙතන තියෙනවා මේ అలයින්මන්ට් කියන ගෲප් එකේ. ඉතින් මේවා එකින් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙනම් දැන් අපි දන්නවා මෙන්න මේකෙන් තමයි අපි නව වැඩපතක් ලබා ගන්න. හරි. එහෙනම් ඒ අයිකන් එක තමයි පුතාලට මෙතනින් හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ අයිකන් එකෙන් පුළුවන් පුතේ අපිට ලේඛනයක් මොනව කරන්නද? සේව් කරන්න. මම මේක කියලා දුන්නා මෙතනින් පුළුවන් අපිට සේව් කරන්න. ඒ වගේම මෙන්න මෙතන අයිකනින් පුළුවන් පුතේ සේව් කරන්න. ඒ වගේම සේව් කරපු එකක් නැවත සේව් කරන්න ඕන නම් අපිට පුළුවන්
මේ save as කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. ඒ වගේම save කරපු එකක් නැවත open කරගන්න ඕන නම් පුතේ අපිට පුළුවන් file ගිහිල්ලා මෙන්න මේ icon එක බලන්න. මේ icon එක නේද පුතේ දීලා තියෙන්නේ මෙතන? ආ මෙන්න මේ මෙතනට ගිහිල්ලා open ගිහිල්ලා අපිට පුළුවන් මේ icon එක ඕනනම් අපිට හදපු document එකක් open කරගන්න. ඊට අමතරව පුතේ print preview එක දීලා තියෙනවා. print preview එක බලා ගන්න පුළුවන් මෙතනින් මේ print එකට ගියා නම් මේ තියෙන print preview එක ඒ වගේම මේ ඇවිල්ලා print icon එක. එතකොට පොදු මෙවලම් කොටසින් පුතාලට අච්චු පුතේ මෙන්න මේ කොටස් ටික දීලා තියෙනවා. ඊට පස්සේ මේ ටිකත් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. මෙන්න මෙතන icon එකෙන් නිදසුණක් විදියට බලන්න මම මෙතන type කරනවා 123 කියලා. 123 කියලා type කරනවා. දැන් බලන්න මම මේ undo button එකට click කරනවා මොකද වෙන්නේ කියලා. ආ කලින් තිබ්බ තත්ත්වයට පත් වුණා. මම මෙන්න මේ button එකට click කරනවා. මේකට අපි කියනවා redo කියලා. බලන්න මොකද වෙන්නේ. ආ නැවත තිබු තත්ත්වයට පත් වුණා. එහෙනම් ආපස්සට සහ ඉදිරියට ගමන් කරන්න අපිට මේ undo සහ redo කියන button පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ icon එකෙන් කියන්නේ copy. අපිට පුළුවන් ඕනනම් මේක copy කරන්න මේ icon එක නේද තියෙන්නේ. ඒකට කියනවා copy. ඒ වගේම මේ cut. කපලා මිවත් කරගන්න අවශ්‍යයි නම් අපි පාවිච්චි කරනවා cut. ඒ වගේම cut හෝ copy කරගත් එකක් paste කරන්න අපිට පුළුවන් මෙන්න මේ icon එකෙන්. දැක්කද paste උනා? ඒ තමයි මේ icon එක. ඊට පස්සේ මෙන්න මේක grammar නිවැරදි කරගන්න තියෙන්නේ. අපි මේකත් කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඊට පස්සේ මෙන්න වැදගත් කොටසක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ ටික නම් ඉතාමත් වැදගත් පුතේ. හරි. මෙන්න මේකේ කියනවා පැතුරුම් පතක විශේෂ ලක්ෂණ. පැතුරුම් පතක විශේෂ ලක්ෂණ මේ ටික අපේ පුතාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි බලමු දැන් මොනවද රෝ කියන්නේ මොනවද කොලම්ස් කියන්නේ මොනවද නේම් බොක්ස් කියන්නේ මොනවද ෆෝමියුලා බා සහ සෙල් කියලා කියන්නේ කියලා. අපිට අලුත් වැඩපොතක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මෙතන මේ පල්ලෙහා තියෙනවා පුතාලට පේනවද තීරුව? මේ තීරුවේ මේ ප්ලස් කියන මාක් එක උඩ ක්ලික් කරොත් පුතේ අපිට ෂීට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඕන නම් රීනේම් කරලා නමක් ලබා දෙන්නත් පුළුවන්. හරි. පුතාලට ඕන නම් පුතාලගේ නම මෙතනට දාලා චෙක් කර ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මේ Excel sheet එකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද. අපි සම්පූර්ණ මේ වැඩපතට කියනවා මොකක්ද පුතේ? worksheet. එහෙම නැත්නම් වැඩ පොතක් කියලා. එතකොට මේකේ මේ A B D ඔන්න ඔහොම තියෙනව නේද? මෙන්න මේවට. මෙන්න මේවට අපි කියනවා මේ කහපාටින් කරලා තියෙන කොටසකට අපි කියනවා පුතේ මොකක්ද? column එකක්. ඒ වගේම මෙන්න මේ අතට numbers තියෙනව නේද? numbers තියෙනව නේද? මෙන්න මේවට පුතේ අපි කියනවා row එකක්. එහෙනම් මේ පහළට තියෙන ඒවට මොකක්ද කියන්නේ? columns. හරහට තියෙන ඒවට අපි කියනවා මොකක්ද? row එකක් කියලා. ඒ වගේම පුතේ මේ තනි කොටුවකට අපි කියනවා මොකක්ද? cell එකක්. තනි කොටුවකට අපි මොකක්ද කියන්නේ? cell එකක් කියලා කියනවා. පැහැදිලිද? මේ එහෙනම් මේ ඇවිල්ලා 7 row එක. මේ ඇවිල්ලා e column එක. මේ ඇවිල්ලා c column එක. මේ ඇවිල්ලා 3 row එක. මේ ඇවිල්ලා L column එක. මේ ඇවිල්ලා 5 row එක. එහෙනම් මේ පැත්තට තියෙන්නේ row, මේ පැත්තට තියෙන්නේ මොනවද? column. අමතක කරන්න එපා. ඉන් පස්සේ පුතේ මේ column එකකුයි row එකකුයි එකතු වෙලා column එකකුයි row එකකුයි එකතු වෙලා මේ හැදෙන කොටුවකට අපි කියනවා cell එකක් කියලා. මේ cell එකට අනන්‍ය වෙච්ච address එකක් තියෙනවා පුතේ. cell එකට අනන්‍ය වෙච්ච address එකක් තියෙනවා නිදසුණක් විදිහට මේ ඇවිල්ලා k කියන column එකේ tree කියන row එකේ තියෙන්නේ. එහෙනම් මේ සෙල් එකට අපි නම කියනවා K3. මේ සෙල් එකට නම කියනවා මොකක්ද? K3. මෙන්න මේ සෙල් එකට නම කියනවා අපි මොකක්ද? D column එකේ 4 row එකේ එහෙනම් මොකක්ද? D4 කියලා යාට නම කියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි මෙන්න මෙයා බලමු. මේ ඇවිල්ලා කීයේද? O10 කියන එක. එහෙනම් මේක ඇවිල්ලා මොකක්ද පුතාලා මට පුළුවන් නම් දාන්න live chat එකේ මේ මොකක්ද? live chat එකේ දාන්න බලන්න මේ මොකක්ද කියලා. Q4 පැහැදිලිද? ඔන්න මම තවදියා මේක ලොකු කරන්න මේ worksheet එක පුතාලා හොඳට පේන්න ඕන නිසා. මෙතනින් පුළුවන් ලොකු කරන්න. හරි. ඕකේ. එහෙනම් දැන් මට කියන්න මේ සෙල් එක මොකක්ද කියලා? මේ සෙල් එක. එහෙනම් ඒක මොකක්ද? J කියන column එකේ 5 කියන row එක. එහෙනම් ඒකට අපි කියනවා මොකක්ද? J5. එහෙනම් දැන් අපි දන්නවා මොකක්ද column එකක් කියන්නේ, මොකක්ද row එකක් කියන්නේ, මොකක්ද සෙල් එකක් කියන්නේ, සා සෙල් ඇඩ්‍රස් එක කියන්නේ අපි දන්නවා. මෙන්න මේ සෙල් ඇඩ්‍රස් එක පෙන්නව නේද මෙන්න මෙතන.
බලන්න මම මේකට ක්ලික් කරපුවාම D2 කියලා වෙන්න මෙතන පෙන්නව නේද? අපි ඒකට කියනවා පුතේ name box කියලා. මම මෙතන A1 ක්ලික් කරනවා. දැක්කද මෙතන A1 වුණා. මම මෙතන H1 ක්ලික් කරනවා. බලන්න මෙතන H1 වුණා. එහෙනම් වෙන්න මේ කොටුවට කියනවා අපි මොකක්ද? name box. ඒ වගේම වෙන්න මෙතන තියෙන මේ තීරුවට කියනවා පුතේ අපි function bar එක කියලා. එතකොට අපි ඉස්සරහයිදී සූත්‍ර දානකොට මේ සූත්‍ර පෙන්නන අපිට වෙන්න මේ කියන තීරුවේ. හරිද? ඒ වගේම තව දෙයක් දැනගන්න ඕනේ. අපිට මේකේ කෝෂ පරාසයන් ලියන්න පුළුවන්. දැන් නිදසුනක් විදියට මම මේ A2 එකේ ඉඳන් B3 එකට ඇදන් එනවා. මම මේ කෝෂේ තෝරනවා මේ A1 A2 එකේ ඉඳන් B3 එක දක්වා. එතකොට පුතේ ඒ කෝෂ පරාසය අපිට ලියන්න කිව්වොත් අපි ලියන්නේ කොහොමද? A2 සිට කියන්නේ 32ක් දානවා B3 දක්වා. අපි තව එකක් බලමු. අපිට කියන වෙන්න මේ කෝෂ පරාසය ලියන්න කියලා. වෙන්න මේ කෝෂ පරාසය. මේකේ ආරම්භක කෝෂය මොකක්ද? B9. අවසන් කෝෂය මොකක්ද? D12. එහෙනම් මේ කෝෂ පරාසය මොකක්ද? B9 සිට මෙතන තියෙන කීයද? D12. එහෙනම් D12 දක්වා. පැහැදිලිද? ඔන්න කෝෂ පරාසයක්. අපේ පුතාලා මට වෙන්න මේ කෝෂ පරාසය පුළුවන් නම් ටක් ගාලා ලයිව් චැට් එකේ දාන්න බලන්න. වෙන්න මේ කෝෂ පරාසය. ආරම්භක තියෙන F4 අවසන් තියෙන්නේ H6. එහෙනම් මොකක්ද? කෝෂ පරාසය මෙතන වෙන්න ඕනේ. F4 සිට මොකක්ද? H6 දක්වා. H6 දක්වා. ඔන්න ඔහොම අපි මේ කියන වර්ක්ෂීට් එක තියෙන බේසික් ටික පුතේ දැනගෙන ඉන්න ඕනේ ඉගෙන ගන්නකොට. හරිද? දැන් එහෙනම් අපේ පුතාලා දන්නවා කොලම් එක මොකක්ද? රෝ එක මොකක්ද? කෝෂයක් කියන්නේ එහෙම නැත්නම් සෙල් එකක් කියන්නේ මොකක්ද? නේම් බොක්ස් එක මොකක්ද? ෆෝමියුලා බාර් එක කියන්නේ මොකක්ද? කෝෂ පරාසය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. එහෙනම් ඔන්න ඔය කොටස් ටික තමයි පුතාලට වෙන්න මෙතන පැතුරුම් පතක විශේෂ ලක්ෂණ කියලා ඉගෙන ගන්න තියෙන්නේ. ඉන් පස්සේ පුතාලට ඉගෙන ගන්න තියෙනවා පුතේ වෙන්න මෙතන තියෙන ටූල් ටික ගැන. අපි ඒ ටිකක් පොඩ්ඩක් try කරලා බලමු. වෙන්න මෙතන තියෙන කොටස් ටික ගැන ඉගෙන ගන්න තියෙනවා. මම ඒකත් පුතාලට කරලා පෙන්නන්නම්කෝ. පුතේ මම මේ බලන්න. මම මෙතන type කරනවා. මට මේ කෝෂය එහාට මෙහාට කරන්න පුළුවන් මේ. කෝෂ මොනවද කරන්න පුළුවන්? එහාට මෙහාට කරන්න ඉඩ ලබා ගන්න හැකියාවක් තියෙනවා. හරි? මම මෙතන ලියනවා name කියලා. මම මෙතන ලියනවා name කිහිපයක්. සමිත දිනිෂාන්. ඊළඟ රූලේ මට enter කර කර පල්ලෙහාට යන්න පුළුවන්. ඊළඟට මම දානවා සනත් ජයසූරිය. ඔන්න මම නම් තුනක් මේ කරා. මම ඊට පස්සේ මෙතනින් දාන්න ටෙලිෆෝන් නම්බර් කියලා. ඊට පස්සේ මම මෙතන නම්බර් එකක් ටයිප් කරනම්. හරි, ඕකේ. ඊට පස්සේ පුතේ මම මේක පොඩ පරතරය හදා ගන්නම්කෝ. ඊට පස්සේ දැන් මට ඕන නම් පුතේ මේ නම් බලන්න මෙතන මොකද වෙන්නේ කියලා මේ ක්ලික් කරපුවාම පල්ලෙහාට බර කරන්න පුළුවන්, පල්ලෙහාටම බර කරන්න පුළුවන්, ලෙෆ්ට් එකට බර කරන්න පුළුවන්, සෙන්ටර් කරන්න පුළුවන්, රයිට් එකට කරන්න පුළුවන්. හරි, බලන්න මේ වෙනස්කම් ටික තේරුණාද කියලා. ඊට පස්සේ මෙතනින් ඕන නම් මට ෆොන්ට් එක වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. මම පොඩ්ඩක් මේක මෙහාට කරන්නම්. ෆොන්ට් එක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. පේනවද? අර වර්ඩ් වල වගේම තමයි නේද? වර්ඩ් වල වගේම අපිට ඕන විදිහට වෙනස්කම් කරගැනීමේ හැකියාව තියෙනවා මෙතන. හරිද? ඊට පස්සේ මේකෙන් ඕන නම් තද පහ ගන්නන්න පුළුවන්. ඇල කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මෙයා අන්ඩර්ලයින් කරන්න, අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මේ ටෙක්ස්ට් එකට වර්ණයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම පුතාලට ඕන නම් මේ කොටුවකටම සම්පූර්ණ වර්ණයක් ලබා දෙන්න එහෙම හැකියාවක් තියෙනවා මෙතනින්. මෙතනින් පුළුවන් අපිට ෆොන්ට් එක ලොකු පොඩි කරන්න. පැහැදිලිද? එතකොට ওই ටික තමයි ෆොන්ට් ගෲප් එකේ අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ පැරග්‍රාෆ් ගෲප් එකේ මේ ටික. ඊට අමතරව අපිට මෙන්න මේ wrap text සහ merge and center කියන එක ඉතාමත් වැදගත්. මේ බලන්නකෝ. අපි මට ඕනි මේ cell තුනක් එකක් කරගන්න. දැන් නිදසුනක් විදිහට අපිට subject කියලා type කරලා මට පල්ලෙහෙන් දාන්න ඕනේ maths. ඊළඟ කොටුවේ මම type කරනවා සිංහල.
සිංහල ඊලක් කොටුව මම ටයිප් කරනවා ICT කියලා. පුතේ දැන් මට අවශ්‍යයි මේ ටික පොඩි වගුවක් කරන්න. වගුවක් කරන්න පුළුවන් මට මෙතන ගිහිල්ලා මේ හෝම් එකේ ඕල් බෝඩ දෙනවා. දැක්කද වගුවක් වුණා? දැන් මට අවශ්‍යයි මේ සබ්ජෙක්ට් කියන එක එක කොටුවක් කරන්න. එහෙනම් කරන්න ඕනේ ඒ පරාසය තෝරනවා මර්ජ් ඇන් සෙන්ට කියලා සිලෙක්ට් කරනවා. දැක්කද? ඔන්න බලන්න. ඒ පරාසය තේරුවා මර්ජ් ඇන් සෙන්ට කියලා තේරුවා. එතකොට ඒක තනි කොටුවක් බවට පත් වෙනවා. ඔන්න අපිට මේක හරහට කරන්න පුළුවන් මේ මේ පැත්තට තේරුවා මර්ජ් ඇන් සෙන්ට. ඊට පස්සේ තව එකක්. දැන් සමහරක් වෙලාවට පුතේ තියෙනව නේද මෙන්න මෙහෙම. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මෙන්න මෙහෙම ටයිප් කරනවා. දැන් මේ නමේ ඉතුරු කොටස පෙන්වන්නේ නැහෙනේ. ඒ වගේ වෙලාවක පුළුවන් මේක උඩ සිලෙක්ට් කරලා රැප් ටෙක්ස්ට් කියන එක තෝරන්න. දැක්කද? සනත් ජයසිරි කියන කොට ක්ලික් කරලා රැප් ටෙක්ස්ට් කරා. එතකොට ඒ නම පල්ලෙහාට ගමන් කෙරෙලා, ඒ කියන්නේ කොටස් දෙකකට කැඩිලා පැහැදිලිව පෙන්වනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි පුතාලට මෙන්න මෙතනින් මේ මෙතනින් සහ මෙන්න මෙතනින් ඉගෙන ගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේ සෙල් තියෙන ෆෝමැටින් ටික ඉගෙන ගන්න කියලා තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් ඉක්මනින් බලමුකෝ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පුතා මම මෙතන 500 කියලා ටයිප් කරනවා. දැන් මොක ඉලක්කමක්ද, මුදලක්ද, ප්‍රසන්ටේජ් එකක්ද කිසිම දෙයක් කියලා අයිඩියා එකක් ගන්න බෑනේ. හැබැයි අපිට මෙතන පුතේ මුදලක් නම් තියෙන්නේ. මේ රුපියල් 500 කියලා වැටෙන්න ඕන නම් මේක අපිට හදන්න පුළුවන් මොක right click කරනවා. ඊට පස්සේ යනවා format cell වලට. right click කරලා යනවා මොකේද? format cell වලට. format cell වලට ගියාට පස්සේ පුතාලට පේනවා සාමාන්‍ය විදිහට තියෙනවද? currency එකක් විදිහට නිදසුනක් විදිහට මේ currency තෝරලා මට පුළුවන් ඕන නම් පුතේ මෙතන rupees තෝරන්න. මේ බලන්නකෝ. ලෝකේ තියෙන හැම සම්මත මුදල් ඒකකයක්ම මෙතන තියෙනවා. මම මේකේ තෝරන්නම්කෝ RS කියලා. දැක්කද? ඒක මුදලක් බවට පරිවර්තනය වුණා. අපි මෙතනට අපි දාමු පුතේ date එක. ඔන්නෝම. දැන් මේ මේක date එකක් කියලා අපිට set කරන්න ඕන නම් අපි right click කරනවා. format cell යනවා. format cell එකේ පුතාට පේන්න තියෙනවා date කියන එක. ඉතින් අපිට ඕන නම් මේක date එකක් විදිහට set කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මෙන්න මේ වගේ right click කරලා පුතාලා type කරන එකට ගැළපෙන එක ෆෝමැට් සෙල් ගිහිල්ලා තෝරලා මෙතනින් දෙන්න ඕනේ. පුතාලට ඕනේ එකපාර පරාසයක් වුණත් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. නිදසුනක් විදිහට දැන් මම මෙතන 200 ටයිප් කරොත් 20 ටයිප් කරාට 30 ටයිප් කරාට 31 ටයිප් කරාට රුපියස් වැටුන්නේ නෑනේ. ඔන්න බලන්න මම කරන වැඩේ. මම මේ පරාසෙම තෝරලා right click කරලා ෆෝමැට් සෙල් යනවා. ඉන් පස්සේ පුතේ යනවා කරන්සි වලට ගිහිල්ලා මම RS තෝරනවා. පුතාලට ඕන සිංහලෙම රුපියල් තියෙනවා. මම සිංහලෙම දාලා පෙන්නන්නද? මේ තියෙන්නේ සිංහලෙම තියෙනවා. ඕකේ කරනවා. දැක්කද? දැන් මේ තෝරපු පරාසය අපි මොනවාගයක් ටයිප් කරත් මොකද වෙන්නේ? ඒක true කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ format cell කරන විදියක් පුතාලා දැනගන්න ඕනේ. ඒක තමයි මේ කොටසින් කරන්නේ. ඊළඟට පැතුරුම් පතක සූත්‍ර භාවිතා කිරීම ගැනයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් ඔන්න මම අද කිව්ව පුතාලට කියලා දෙනවා කියලා ප්‍රගති වார்த்தාවක් නිර්මාණය කරන්නයි. ඒ වගේම තව අපි පුංචි බිලක් නිර්මාණය කරමු. අපි ගම්බු ෂීට් එකක් අලුත් එකක්. ඔන්න දැන් වගුවක් ගහන්න යන්නේ අපි ABC store කියන එකේ බිල හදන්න යන්නේ. මම ටයිප් කරගන්නවා ABC store. ABC stores කියලා දාන්න. හරිද? ඊට පස්සේ මට මේ තුනම මම මෙතන හතරක් මම එකක් කරගන්නවා. මොකක්ද කරන්නේ මේ හතර එකක් කරගන්න? merge and center. බලන්න දැන් මේ හතරම එකක් බවට පත් වුණා. ඊට පස්සේ මම මෙතන දානවා item number. item number. ඒකට මම පොඩි ඩක් දෙනවා එතකොට ඇති. item number. ඊට පස්සේ මම ඊළඟට ගන්නවා item name. item name. ඊට පස්සේ මංගර පොඩි ඩක් අරින්නම්. ඊට පස්සේ මම දන්නා quantity. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ගත්තද? unit price ඒකක මිල unit price සහ අපි මෙතෙන්ට total එක ගමු. total එක ගමු. හරි. total එක ගමු. පුතාලත් මේ ක්‍රියාකාරකම පුළුවන් නම් අද පාඩම ඉවරනාට පස්සේ කරන්න. ඊට පස්සේ මේකේ මම මේක එකක් කරගන්නවා merge කරගන්න ඔක්කොම ටික. ඊට පස්සේ item එක ඔන්න නිමල් ගිහිල්ලා පුතේ ගන්නවා කඩෙන් CR
අපි පිටු දෙසීයේ පිටු දෙසීයේ CR book එකක් ගන්නවා. CR book එයා ගන්නවා කියලා හිතමු අපි දෙකක් ගන්නවා. හරි. unit price එක අපි දාමු රුපියල් 50යි කියලා. ඊළඟට මෙයා ගන්න දෙවැනි item එක පුතේ දෙවැනි item එක ගන්න මෙයා ගන්නවා තව atlas atlas pen ගන්නවා. මෙයා pen 10ක් ගන්නවා එකක මිල රුපියල් 20යි කියලා දාමු. මෙයා තව ගන්නවා පුතේ lunch box එකක්. කෑම පෙට්ටියක් ගන්නවා. ලන්ච් බොක්ස් ගන්න එකයි ඒකෙවල රුපියල් 100යි. හරි. මෙයා තව ගන්නවා පුතේ හතර පෙන්සිල් බොක්ස් එකක් එකයි ඒකෙ මිල රුපියල් 75යි. හරිද? ඊට පස්සේ මෙයා මුදලාලිට දෙනවා මුදල. මුදලාලිට මෙයා දෙනවා මේ ටික ගත්තට පස්සේ අපි ඉස්සෙල්ලා මේ ටික අරන් ගිහින් කොහේ හරි වගුවක් කරගමුකෝ. මේ සම්පූර්ණ ඒරියාක වගුවක් කරන්න පුළුවන් මට ඒ අදාළ පරාසය තෝරන්න. ඊට පස්සේ වෙන්න මෙතන ෆොන්ට් ගෲප් එකේ වෙන්න මෙතන තියෙනවා ඕල් බෝඩ් කියලා. ඕල් බෝඩ් තෝරන්න. දැක්කද? ඕල් බෝඩ් තේරුවාට පස්සේ සම්පූර්ණ ටේබල් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම මේ අයිටම් නම්බර් කියන එක පුතේ සෙන්ටර් කරගන්නවා. අයිටම් නම්බර් එක සෙන්ටර් කරගත්තා. මෙතනින් කරගත්තා. ඊට පස්සේ මම අයිටම් නම්බර්, අයිටම් නේම්, ක්වොන්ටිටි යුනිට් ඒ ටික ඔක්කොම බෝල් කරගන්නවා. පැහැදිලිනේ? ඒ වගේම මෙන්න මේ කොටස් සියල්ලම මම නැවත සෙන්ටර් කර ගන්නවා. මේ ටිකත් මම මොකද කරන්නේ? සෙන්ටර් කරනවා. මේ මෙතනට එන ආන්සර් ටිකත් ඔක්කොම සෙන්ටර් කර ගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපිට තියෙනවා පුතේ ටෝටල් එක මෙතනට ගන්න. ටෝටල් එක මෙතනට ගන්න. ටෝටල් එක ගන්නකොට මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍ය මේ පොත් දෙකක් අරන් තියෙන මේක 50 පෙකින් දෙක 50න් ගුණ කරලා 100යි කියලා නේද ගන්න අවශ්‍ය මෙතෙන්ට. එහෙනම් අපි Excel වල හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි සූත්‍රයක් ඇතුළත් කරනකොට ඉස්සෙල්ලාම මොකක්ද කරන්න ඕනේ? සමාන ලකුණ යොදන්න ඕනේ. ඉස්සෙල්ලාම මොකක්ද කරන්න ඕනේ? සමාන ලකුණ යොදලා ඉන්න ඕනේ. ඕනෑම සූත්‍රයක් සදාහන් කිරීමට පෙර මොකද කරන්න ඕනේ? සමාන ලකුණ යොදන්න ඕනේ. එහෙනම් සමාන ලකුණ යොදුවා අපිට මුති ඊළඟට කරන්න ඕනේ වෙන්න මේ දෙක 50න් ගුණ වෙන්නනේ. එහෙනම් මේ D4 කියන සෙල් එක උඩ ක්ලික් කරනවා ගුණ කිරීමේ ලකුණ. පුතේ අපි Excel වල ගුණ කිරීමේ ලකුණ විදිහට යොදා ගන්න පුතාලගේ ඔය තරු ලකුණ. හරි. එහෙම නැත්නම් පුතාල සාමාන්‍ය ගණිතය යොදා ගන්න යතුරු මේ එක නෙමෙයි. එහෙනම් ගුණ කිරීමේ ලකුණ යෙදුවා. ඊට පස්සේ වෙන්න මෙයාව තේරුවා. ඊට පස්සේ Enter කරා. දැක්කද රුපියල් 100යි කියලා ආවා. අපි තව එකක් බලමුද? සමාන ලකුණ ගැහුවා. මෙයාව තේරුවා ಗುಣ කිරීමේ ලකුණ ගැහුවා මෙයා උඩ ක්ලික් කරා එන්ටර් කරා දැක්කද රුපියල් 200 ආවා ඒ වගේම මේකේ වාසියක් තමයි මේ Excel වල නිදසුණක් විදිහට පුතේ මේ බලන්නකෝ අපි මේ එක දෙක ගත්තට පස්සේ වෙන්න මේ මෙතන මේ කොටුව තියෙන්නේ මේ පිරෝම් හැඩලේ කියලා අපි කියනවා මේකට පිරෝම් හැඩලේ ගාවට ගියාට පස්සේ කර්ස් එක චේන්ජ් වෙනවා පේනවද දන්නේ මෙහෙම තියෙන කර්ස් එක වෙන්න වෙනස් වුණා බලන්න පල්ලෙහාට අදිද්දි මොකද වෙන්නේ ऑटोमेटिकली में नंबर्स එනවා. ඒ වගේම මේ සූත්‍රය මෙතන සදාහන් කරාට පස්සේ පුතේ දැන් බලන්න මේ සූත්‍රය මෙතන පෙන්නනවා ෆන්ක්ෂන් බාර් එක තුල එක තැනකට උත්තරේ ගත්තට පස්සේ මේ ටික පල්ලෙහාට ඇද්දොත් එහෙම ඔටෝමැටිකලිම අනිත් ඒවට උත්තර ටික එනවා. දැක්කා නේද? ඔටෝමැටිකලිම උත්තර ටික එනවා. ඊට පස්සේ පුතේ අපි දැන් මෙතනට ගමු මේකේ මුළු එකතුව. අපි සබ් ටෝටල් එක ගමු. සබ් ටෝටල් එක ගමු මුළු එකතුව ගමු. හරි. මුළු එකතුව ගන්න කොහොමද? මෙන්න මේ හතර එකතු කරලා එන මුදලනේ. එහෙනම් අපි කරන්නේ සමානයි F4 ධන F5 ධන F6 ධන F7 ඔන්න ඔහොම තෝරනවා. ඕකට තව සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ශ්‍රිත ගැන කතා කරද්දී මේ ටික සාකච්ඡා කරමු. හරි. ශ්‍රිත ගැන කතා කරද්දී මම මේ ටික පැහැදිලි කරන්න. ෆන්ක්ෂන් කියන අපි ශ්‍රිත වලට. එහෙනම් එන්ටර් කරා. එහෙනම් මෙයා කියද මෙයාගේ සම්පූර්ණ බිල රුපියල් 475යි. පුතේ වෙන්න මේ කොටස් වෙන්න මේ කොටස් රුපීස් කියලා වණ හොඳයි නේද මීට වඩා? කොහොමද අපි රුපීස් කරන්නේ? මේ පරාසය තේරුවා රයිට් ක්ලික් කරා ෆෝමැට් සෙල් ගියා කරන්සි ගියා ඊට පස්සේ මෙතනින් අපි RS තෝරන්න ඕනේ.
RS තේරුවා ඕකේ කරා. දැක්කද? දැන් මේක මිලක් විදිහටම පෙන්වනවා. දැන් අපි හිතමු පුතේ මේ ශිෂ්‍යයා මේ දත්ත ශිෂ්‍යයා රුපියල් 500ක මුදලක් මුදලාලට දෙනවා. රුපියල් කීයද දෙන්නේ? 500ක මුදලක් දෙනවා. හරි? 500ක මුදලක් දෙනවා. අපි ඒකත් රුපීස් කරගමු. ඒ ටිකක් අක් දාලා ඉක්මනින් කරගමු. ෆෝමැට් සෙල් ගියා. කරන්සි ගියා. මෙතනින් RS තේරුවා. RS 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 समान लकुन गेहुआ अड़ुकिरी में लकुन गेहुआ हारसी तेरुआ बलन्नको किया कम्मिन රුපියල් 25ක මුදලක් හම් වෙන. එහෙනම් පුතාලට ඔය කඩයක් එහෙම කරනවා නම් පුළුවන් තාත්තලාට වෙන්න මේ වගේ පුංචි Excel වලින් මේ වගේ ස්ප්‍රෙඩ් ෂීට් එකක් පැතුම් පතක් නිර්මාණය කරලා දෙන්න ඔය අනම්මනම් ඔක්කොම ඇට් ටික දාලා. පැහැදිලිද? ඊට පස්සේ තවත් තියෙන අවස්ථාවක්. දැන් අහනවා ඊළඟ ප්‍රශ්නේ. අපි තුන් මේ ශිෂ්‍යයාගේ නම සමන්. සමන්ට රුපියල් 1000කට මිලදී ගන්න පුළුවන් CR පොත් ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් එතන බෙදීමක් නේද කරන්නේ අපි සාමාන්‍ය ගණිතයේදී මොකද කරන්න ඕනේ? එහෙනම් 1000 බෙදනවා 1000 බෙදනවා කීයෙන්ද පුතේ? යුනිට් එක ප්‍රයිස් එක කීයද? 50යි. එහෙනම් Excel වලින් කොහොමද ඕක කරන්නේ? මේ බලන්නකො. සමානයි සමානයි මොකද කරන්නේ? සමාන ලකුණ යෙදුවා රුපියල් 1000ට ගන්න පුළුවන් පොත් ප්‍රමාණයනේ. 1000 බෙදනවා යුනිට් ප්‍රයිස් එකෙන්. බලන්න කීයක් ගන්න පුළුවන්ද පොත් කියලා. පොත් 20ක් ගන්න පුළුවන්. හැබැයි මෙතන රුපීස් වලින් ආවේ නේද? ඒක රුපීස් වලින් එන්න බෑ. අපි ඒක ජෙනරල් කියලා මාරු කරගමු. හරි. එහෙනම් පොත් කීයක් ගන්න පුළුවන්ද රුපියල් 1000ට? පොත් 20ක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් පුතාලට පොතේ අච්චු පොතේ වෙන්න මේ කොටසින් කියලා දෙන්නේ ඔන්න ඔය ගණිත කර්ම ටික. සූත්‍ර හොසිත ආරම්භ කිරීමට පෙර සමාන යොදා ගන්න. එකතු කිරීමට මේ සලකුණ යොදා ගන්න. අඩු කිරීමට වෙන්න මේක යොදා ගන්න. ගුණ කරන්න වෙන්න මේක යොදා ගන්න. බෙදන්න වෙන්න මේක යොදා ගන්න. ඒ වගේම අපි තව දේවල් ටිකක් ඉගෙන ගමු පුතේ. අපි කොහොමද මේ හදාගත්ත ටේබල් එක ලස්සන කරන්නේ? අපිට පුළුවන් පුතේ මේ කොලම් එකෙන් කොලම් එක තෝරලා නැත්නම් එකපාර මේ ටේබල් එක තෝරලා වෙන්න මෙතෙන්ට ගිහිල්ලා කැමතිට මේ වගේ වර්ණයක් ලබා දෙන්න. හරිද? ඒක ක්‍රමයක්. එහෙම නැතිනම් පුතාලට තව පුළුවන් කරන්න මේ ටික වෙන්න මෙහෙම වෙනම තේරුවා. ඒකට වෙනම කලර් එකක්. මේ ටික වෙනම තේරුවා. ඒ ටිකට තව කලර් එකක්. මේ ටික වෙනම තේරුවා. ඒකට තවත් කලර් එකක්. මේ ටික වෙනම තෝරනවා. ඒකට තවත් කලර් එකක්. මේ ටිකට තවත් කලර් එකක් දෙන්න පුළුවන් ඔන්න ඔය විදියට සහ මේ ටිකට තවත් කලර් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔය විදියට වෙන්න මෙතනින් පුතාලට මේක ලස්සන කරගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්නකෝ මේකින් එක ගිහිල්ලා පුතාලට වෙනස්කම් වෙනවා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අද අපේ පුතාලා මේ Excel sheet එකේ පළවෙනි පාඩම තමයි අද අපි කරේ. පළවෙනි කොටස පුතාලා බෙන්න මේ වගේ worksheet එකක් ෆෝන් එකෙන් හරි එහෙම නැත්තම් පුතාලගේ පරිගණකෙන් හරි හදන්න උත්සාහ කරන්න අවශ්‍යයි. තේරුණාද? ඊට පස්සේ අපි ලබන සතිය සාකච්ඡා කරමු. ශ්‍රිත භාවිතා කරමින් කොහොමද chart නිර්මාණය කරන්නේ? ඒ වගේම මෙන්න මේ වගේ පුතාලගේ ක්‍රියාකාරකම් පොතේ තියෙන මෙන්න මේ වගේ එකක් නිර්මාණය කරන්නේ. ඒ වගේම අපි ඊළඟ සතිය ඉගෙන ගන්නවා සම්පූර්ණින් Excel sheet වලින් දාන වැඩ කෑලි කිහිපයක්ම. ඉතින් පාඩම අවසන් කරන්න කලින් තව එක වැඩ කෑල්ලක් කියලා දෙන්නම් පුතාලට. පුතාලා දන්නවද Excel sheet එක තියෙන අවසාන කෝෂය බලන විදිය? හරි. අපේ පුතාලා මෙන්න මේ වැඩ කෑල්ලක් දැනගන්න අපිට පුළුවන් පුතේ මෙන්න මෙතන A1 එකට ගෙනල්ලා පුතාලා control button එකත් එක්ක arrow key වල පල්ලෙහා button එක ඔබන්න. මෙන්න මේක keyboard එකේ මම ඔයාලට පෙන්නන්නම්. keyboard එකේ control button එක ඔබාගෙන පුතාලා මෙන්න මෙතන arrow key එක ඔබන්න. මොකද වෙන්නේ බලන්න. ඔන්න ඔහොම කරමු. control මෙතන තේරුවා control එක ඔබාගෙන arrow key යබුවා.
බලන්න Excel වල අවසන් කෝෂර ගමන් කරනවා නේද? Excel වල අවසන් කෝෂර ගමන් කරන අවසන් කෝෂේ නම්බර එක මොකක්ද බලන්නකෝ. දස ලක්ෂ 48576ක්. එහෙනම් Excel වල rows කීයක් තියෙනවද? දස ලක්ෂ 48576ක්. නැවත මුලට එන්න ඕන නම් control එක ඔබුවා arrow key වල උඩේ කොබන්න. එතකොට උඩට එනවා. ඒ වගේම පුතාලා පුළුවන් control එක ඔබාගෙන arrow key වල දකුණට පෙත්ත ඔබන්න. මේකේ අවසන් කොලම් එකට යනවා. එහෙනම් අවසන් කොලම් එක වෙනවා මොකක්ද? XFD. XFD ආයෙත් මුලට එන්න ඕන නම් control එක ඔබාගෙන වම් මත පැත්තට තියෙන arrow key එක ඔබන්න. එතකොට නැවත මුලට ගමන් කිරීමක් කරනවා. එහෙනම් ඔන්නද Excel සම්බන්ධ පුංචි tricks එක්කුත් කියලා දුන්නා. තවත් මේ වගේ වැඩ කෑලි සහ අධ්‍යාපනික වශයෙන් ප්‍රයෝජනවත් වෙන ගොඩක් කොටස් ටිකක් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අමතක නොකර subscribe කරන්න. අපි තවත් පාඩමකින් ළඟදිම හමු වෙමු.